දැනුම ලබාගමු උදෑසනකසේ. සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී. දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී සුභාරතී. අයිබුවන් සුබ දසනක් වේවා. සුභාරති සංවාද මණ්ඩපය කලින් කල කතා බහට ලක්වන මාතෘකාවන් සාකච්ඡාවට බඳුන් කරන සජීවී සංකතන මණ්ඩපය. අද සුභාරති සංවාද මණ්ඩපය තුළ අපේ අවධානය යොමු වන්නේ මේ දිනවල සමාජයේ දේශපාලන තලයේ ප්‍රධාන මාතෘකාවක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්නට. අයවැය. මෙවර අයවැයෙන් පැහැදිලි වන රටේ ඉදිරි තිරසාර සංවර්ධන දැක්ම පිළිබඳවයි අද සුභාරති සංවාද මණ්ඩපය සජීවීව මෙතැන් සිට ඔබත් සමගින් බෙදා හදාගන්නට අප බලාපොරොත්තු වන්නේ. මේ කතා බහ news.lk Facebook අඩවියේත් සජීවීව නැරඹීමේ හැකියාව තිබෙනවා. අද දවසේදී මේ කතා බහ සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ගරු ලේකම්තුමන්ට ආචාර්ය RHS සමරතුංග මහතාට, ඒත් එක්කම මහබණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් SR ආටිගල මහතාට ඔබ දෙපළ බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ආයුබෝවන් සුබෝදැසනක් කියලා. ආයුබෝවන් සුබෝදැසනක්. මේ දිනවල ඔබ දෙපළට බොහොම කාර්යබහුල කාලයක් ලේකම්තුමනි. කොහොම වුණත් ජාතික ගුවන් විදුලියට පැමිණෙමින් ඔබතුමන් මේ කතා බහට ලබා දෙන්නා වූ දායකත්වයට ගෞරවය අප පිරිනමනවා. මොකද ජනමාධ්‍ය අමාත්‍යංශයත් ඔබතුමන් යටතේම පවතින අමාත්‍යංශයක් නිසා. කොහොම වුණත් මේ කතා බහ ඔබතුමන්ලා සමගින් කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමින් ආරම්භ කරන්නට පෙර අතුව අප සූදානම් පසුගියදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමන් මංගල සමරවීර අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා වූ අයවැයෙහි හඬ කොටසක් ඉදිරිපත් කරන්නට සාකච්ඡාවේ ඇරඹුමට මත්තෙන්. ගරු කථානායකතුමනි, නිල හරිත අයවැය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන 2018 වසරේ මාගේ අයවැයේ තේමාවයි. සමුද්‍ර ආශ්‍රිත සියලුම ක්‍රියාකාරිකම්හි පූර්ණ ආර්ථික විභවතාවන් එකතු කර සමස්ත වර්ධන ක්‍රමෝපායන් මත නීල ආර්ථිකයක් ගොඩනගනවා. පරිසරාත්මක වශයෙන් තිරසාර ක්‍රමෝපායන් මත පදනම් වන හරිත ක්‍රියාකාරකම්ද සමස්ත වර්ධන ක්‍රමෝපායට ඇතුළත් වෙනවා. අමාත්‍යතුමන් ස්වකීය මංගලායවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කරන මේ නීල හරිත ආර්ථිකය, නැත්නම් නීල හරිත අයවැය, මේ සංකල්පය රටට යම් පමණකට නුහුරු නුපුරුදු සංකල්පයක් බවට පත්වෙනවා. ඒ නිසාම මේ සංකල්පය පිළිබඳව ලේකම්තුමනි විවිධාකාරයේ මතවාද නිර්මාණය වෙනවා. කොහොම වුණත් අයවැයකට මෙවැනි සංකල්පයක් එක්වීම පිළිබඳ ඔබතුමන්ගෙන් විමසීම අවශ්‍යයි. කොහොම වුණත් ඇයි අපි මේ අයවැය නීල හරිත අයවැය කියලා කියන්නේ? ලෝකයේ තියෙන සමස්ත ප්‍රවණතාවයන් දිහා බැලුවෙන් පස්සේ ශ්‍රී ලංකාවටද එම ප්‍රවණතාවයන්ගෙන් මිදිලා කටයුතු කිරීමට පුළුවන්කමක් නැහැ. ලෝකයේ දේශගුණික විපර්යාස පිළිබඳ යථාර්ථයන් අපිට නිතිපතාම දක්නට ලැබෙනවා අපේ රටෙත්. ඒ නිසා හරිත සංකල්පය සියලුම ආර්ථික ක්‍රියාකාරකම් වලට සමාජ කටයුතු වලට බද්ධ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක 1980 ගණන්වල ඉඳලා හිමින් හිමින් අපේ සංවර්ධන න්‍යායපත්‍රයන්ට ඇතුළත් වෙමින් තියෙනවා. කෙසේ නමුත් මෑත කාලීන උපනිතින් බලවා, විශේෂයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ මෑත කාලීන උපනිතින් දිහා බැලුවාම ඒ කරුණු වඩාත් ගැඹුරින් සලකා බලලා සංවර්ධන ක්‍රමෝපායන් හිට ඇතුළත් කිරීම අන්තර්ග්‍රහණය කිරීමේ අවශ්‍යතාවයක් දැඩිවම මතුවලා තියෙනවා. දෙවෙනි කාරණය තමයි මේ නීල ආර්ථිකය කියන කාරණේ. අපේ රටේ වටා අපේ භූමි ප්‍රමාණය වගේ විශාල ගුණයක 26 ගුණයක පමණ ප්‍රමාණයක සමුද්‍රයේ පැතිරලා තියෙනවා. නමුත් අපේ ආර්ථික සංවර්ධන න්‍යායපත්‍රය නැත්නම් ක්‍රමෝපායන් වලට මෙම ශේෂ්ත්‍රයේ අවධානය ඒ තරම් ලකුණු බවක් පෙනෙන්නේ නැහැ. අපි ධීවර කටයුතු වලට පමණයි සාගර සම්පත් කෙරේ යොමු වෙලා තියෙන්නේ පහුගිය කාලේ පුරාවටම. ගරු ඇමතිතුමා, මෙම අදහස් ඉදිරිපත් කරන වෙලාවේ බ්ලෝකයේ බොහෝ සමුද්‍ර වලට සම්බන්ධ රටවල් වල තියෙන අත්දැකීමුත් සම්බන්ධ කරලා සමුද්‍රයේ තියෙන සම්පත් දරණීය මට්ටමින් තිරසාර මට්ටමින් රටේ සංවර්ධන ක්‍රමෝපායන්ට අන්තර්ගත කිරීමටත් ඒ හරහා අපිට ලබාගත හැකි ආර්ථික සමාජ ප්‍රතිලාභ සමාජයට අන්තර්ගත රටට
ලබාදීමටත් කටයුතු කිරීම ප්‍රධාන තේමාවක් කොට ගත්තා. ඒ නිසා තමයි ගරු ඇමතුමා මෙහිදී සඳහන් කරන්නේ එතුමාගේ ප්‍රථම අයවැය කතාවේ තේමාවේ කොටසක් තමයි ඔබතුමා ඔබ සඳහන් කළේ නීලහරිත ආර්ථිකයක් පිළිබඳව. නීලහරිත ආර්ථිකයේ සංකල්පය ලේකම්තුමන් පැහැදිලි කළා. මා කැමතිය අයිස්සාරාටි කළ අපේ මහබණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්තුමනි ඔබතුමන්ගෙන් හසල අද්දකීම් තිබෙන අයවැය හා සම්බන්ධ කාරණාවේදී ඔබතුමන්ට මෙවැනි සංකල්පයක් අයවැයක් එක්ක එන එක්තරා අන්දමකින් අලුත්ම අවස්ථාවක් නැත්නම් නවමු අවස්ථාවක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඇයි මේ නීලහරිත කියන සංකල්පය සංකල්පයක් ලෙස අයවැයකට එකතු කර ගන්නට කටයුතු කරන්නේ? මං හිතන්නේ සුබ උදෑසනක් සිළු දෙනාටම. ශාන්ත, දැන් ලේකම්තුමත් මං හිතන්නේ ඒකට අරමුමක් ගත්තා. අපි මේ මෑත කාලීනව අපේ තිබුණ ඒ කියන්නේ දේශගුණික විපර්යාසයත් එක්ක ජන ජීවිතයේ වුණ අවුල් සහගත තත්ත්වයන්. එතකොට ඒවට රජයක් හැටියට ඒ කියන්නේ එක දවසකින් කරන්න බෑ. නමුත් යම්කිසි දීර්ඝකාලීන වැඩසටහනකට අවතීර්ණ වීමේ අවශ්‍යතාවයක් පැන නැගිලා තිබ්බා. එතකොට අපේ ගරු මුදල් ඇමතිතුමා මේ අයවැයෙන් ඒකට කියන්නේ සුළු වශයෙන් පැමිණෙමින් තිබුණ ඒ ප්‍රවණතාවය ලොකු ඉදිරිපින්මකට ගන්න ගත්ත උත්සාහයක් හැටියට තමයි අපිට මේ අයවැය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට සංකල්පයක් තිබ්බා, සංකල්පයක් තියෙනවා. එහෙමනම් ඒ සංකල්පයට යෝජනා අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ එතනින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපි ගත්තොත් එම විශේෂයෙන්ම ඔය නීල හරිතකේ හරිත පැත්ත ගත්තොත් මේ අයවැය තුළ ඒ ප්‍රශ්නවලට උත්තර සොයන්නට ඒ කියන්නේ ගොවියාගේ පැත්තේ නะ ගොවියාට අද මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න ඒ සියලුම ඒවා ආවරණය කිරීමට යම්කිසි ධනාත්මක විදියට ආරම්භයක් කරන් තියෙනවා කියන ක්‍රමයේ අපේ හැඟීම වෙන. පැහැදිලි. කවර කාරණා සාධනය කරගන්නටද නීලහරිතයන් නම් වූ සංකල්පය මේ අයවැයට යොමුවන්නේ කියන කාරණේ පැහැදිලි. ලේකම්තුමනි, සංකල්පය පැහැදිලි, අවශ්‍යතාවය පැහැදිලි. කොයි හැටි වෙතත් ක්‍රියාත්මක තලයේදී මේ නීල වූ හරිත වූ සංකල්පයන් සාධනය කර ගැනීම සඳහා කවර වූ ක්‍රමෝපායන්ද මේ අයවැය තුළ අන්තර්ගත වන්නේ? අයවැයක් කියලා කියන්නේ තාක්ෂණික වශයෙන් ගත්තොත් ඉදිරි වර්ෂය සඳහා රජයේ ආදායම් සහ වියදම් පිළිබඳව නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවෙන් අවසර ලබා ගන්න කරන වැඩපිළිවෙලක් විදිහට තමයි අපි නීත්‍යානුකූල. නමුත් අයවැයක ඊට වඩා බොහෝ දේ අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉදිරි වර්ෂයේ සඳහා දැන් නීලහරිත ආර්ථිකය සම්බන්ධෙනුත් කියන්න තියෙන්නේ ඒ කාරණේමයි. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අපිට අවශ්‍යයි වැඩසටහන්, ව්‍යාපෘති, ක්‍රියාකාරකම්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති මාර්ගෝපදේශය පිළිබඳ මූලික දේවල් අයවැය අන්තර්ගත වෙනවා. වගේම ඒට අදාළ වැඩසටහන්, ව්‍යාපෘති, ඒ වගේම ක්‍රියාකාරකම්ද අයවැය සඳහන් වෙනවා. ඒ වගේම අයවැය අන්තර්ගතයි. ඒ වගේම එම ව්‍යාපෘති, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වියදම් යෝජනා මෙම අයවැය තුළ අන්තර්ගතයි. අයවැය කියවල බලපු කෙනෙකුට පැහැදිලි වෙනවා ඇති විශාල යෝජනා ප්‍රමාණයක් නීලහරිත ආර්ථික ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අයවැය අන්තර්ගතයි. අපේ නියෝජ්‍ය ලේකම්තුමා සඳහන් කරපු ආකාරයක මේ ආරම්භයක් පමණයි. විශාල කාලයක් පුරාවට යන වැඩපිළිවෙලක මූලික පිම්මක් තමයි මේ තියලා තියෙන්නේ. එතකොට සාගරාශ්‍රිත ආර්ථික කටයුතු විශේෂයෙන් දීවරංශයට වගේ සීමා වෙලා තිබිච්ච ආර්ථික කටයුතු ඊට වඩා පුළුල් තලයකට ගෙන යාම සඳහා අවශ්‍ය යෝජනා රසක් මේ අන්තර්ගත වෙලා තිනවා. ඒ වගේම මේ කාලගුණික දේශගුණික විපර්යාසයත් එක්ක රටේ මතුවෙමින් පවතින තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට ඒවා දීර්ඝකාලීන වැඩසටහන් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා ගත යුතු ආරම්භක පියවරයන් වශයෙන් ඒ යොදාගත හැකි වැඩසටහන්, ව්‍යාපෘති, ක්‍රියාකාරකම් මෙහි අන්තර්ගතයි. ඒ සඳහා විශාල වියදම් යෝජනා රාශියක් මේ මෙම අයවැය තුළ අන්තර්ගතයි. සුභාරතී සංවාද මණ්ඩපය තුළ අප සාකච්ඡා කරමින් හිඳින්නේ මෙවර අයවැයෙන් පැහැදිලි වන රටේ ඉදිරි තිරසාර සංවර්ධන දැක්ම පිළිබඳව කතාබහ අපත් සමගින් එකතුව සිටින්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ
ලේකම්තුමන් ආචාර්ය RHS සම්රතුංග මහතා සමගින් මහභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් SR රාටිගල මහතා. පෙරවරු 7:00 විනාඩි 26යි අප ඔබත් සමගින් එකතු වන දැන් වේලාව. ඒත් එක්කම සඳහන් කළ යුතුයි දාබර හේතවතුනි news.lk Facebook අඩවියේ සජීවීව මෙම වැඩසටහන නැරඹීමේ හැකියාව අද දවසේ ඔබට තිබෙනා වගත්. ඉන් අනතුරුව මා කැමති ලේකම්තුමන්ගේ නැරඹුම ලබාගෙන අපේ ආටිගල නියෝජ්‍ය ලේකම්තුමන් වෙත යොමු වන්නට. විශේෂයෙන්ම මේ අයවැය යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ මුදල් අමාත්‍යතුමන් සඳහන් කරනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන තේමාවත් නීලහරිත සංකල්පයට එක්කම යාවෙමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන තේමාවත් එතුමන් ඉදිරිපත් කරන සොකී අයවැය කතාව තුළ. මොකක්ද මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ? එය කොතරම්නම් ශ්‍රී ලංකාවට බද්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවද ලේකම්තුමනි? ශාන්ත, අපේ රට පොඩි රටක්. අපේ රටේ සමස්ත දළදේශ නිෂ්පාදනයේ සමස්ත වටිනාකම අද තියෙන මිල ගණන් යටතේ ඩොලර් බිලියන 81යි. එතකොට අපි මිලියන 21ක් තරම් ජනගහනයක් ඉන්න රටක්. එතකොට මේ රට ඉදිරි සංවර්ධනයකට නැත්නම් රටේ සමස්ත ආදායම් මට්ටම මෙම් නැත්නම් එක් එක් පුජ්‍යලයාගේ ආදායම් මට්ටම නංවාලීම සඳහා අපිට තියෙන සීමිත ක්‍රමෝපායන් ටික බැලුවහම එයින් එක ක්‍රමෝපායක් තමයි වැදගත් ක්‍රමෝපායක් තමයි මේ ව්‍යවසායකත්වය කියන එක උපනංගල ගන්න එක. අපි රට ආවේනික උරුම වෙච්ච හිමි වෙලා තිබුණු ව්‍යවසායක පරිසරයක් තිබුණ කාලයක් තිස්සේ එහි අඩාල් වීමක් තමයි විශේෂයෙන්ම දශක කීපයක් තිස්සේ අපිට දකින්න ලැබුණේ. වැඩිපුරම විශේෂයෙන් යුද්ධකාලීන පරිසරයක් තුළ මෙම කටයුතු අඩාල් වුණයි කියලා කියන්න පුළුවන්. ඊට කලින් නුත් ප්‍රතිපත්ති මේ හේතු නිසා මේ ව්‍යවසායකත්වයේ එක එක් පුජ්‍යලයා තුළ තියෙන එක එක් කණ්ඩායම් තුළ තියෙන ඒ වගේම ආයතන තුළ කර්මාන්ත තුළ ව්‍යාපාර තුළ තියෙන ව්‍යවසායක ජීව ගුණයන් පිරිහිලා ගියපු තත්ත්වයක් තමයි තිබුණේ. එතකොට ගරු ඇමතුමා මේක සඳහන් කරනකොට කිව්වා අපිට ආවේනික ව්‍යාපාරික සංකල්ප තියෙනවා, අපිටම ආවේනික ප්‍රවණතා සම්ප්‍රදායන් තියෙනවා ව්‍යාපාර කිරීමේදී. ඒවා හිමින් වැය කියලා ගිහිල්ලා තියෙන විවිධ කාරණා නිසා. ඒ නිසා අපි ලංකාවේ ඉදිරි පිම්මකට යන්න ඕන නම් අපි ඍජු විදේශ ආයෝජන ගැන කල්පනා කරනවා, අපනයන වෙළඳාම ගැන කල්පනා කරනවා, රටේ සමස්ත නිෂ්පාදනය වැඩි කිරීම ගැන කල්පනා කරනවා, වගේම ආර්ථික ක්‍රමෝපායක් විදිහට රටක ව්‍යවසායකත්වයේ ප්‍රබෝධමත් කරන්න ඕන. ඇත්ත වශයෙන්ම අපිට හිමි තැනක් තියෙනවා ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන්. විශේෂයෙන් 19 සතවර්ෂයේ 20 සතවර්ෂයේ මුල් භාගයේ දිහා බැලුවාන් පස්සේ ලංකාවේ එතුමා අයවැය කතාවේදීත් මේ කතාව කිව්වා, විශාල ව්‍යාපාරික ප්‍රජාවක් අපේ රටේ බිහි වෙලා තිබුණා ස්වකීය සහජ කුසලතා මත පදනම් වෙමින්. 1800 ගණන් වල ඉඳලා නැගිලාපු ව්‍යාපාරික ප්‍රජාවක් තිබුණා. එයින් විශාල ජාතික ධනයට විශාල ප්‍රමාණයක් එකතු කරපු විශාල ව්‍යාපාරික ප්‍රජාවක් තිබුණා. සහජ කුසලතාවයන් වලින්ම මතුවෙලාපු ඒව එම සහජ කුසලතාවෙන් මතුවෙලාපු ව්‍යාපාරික පරිසරයේ හිමින් හිමින් වෙනස් වෙලා ගිහිල්ලා එහි මූලික ලකුණු දැනටත් තියෙනවා. ඒව මතු කර ගැනීමේ අවශ්‍යතාවයක් දැනට තියෙනවා. ඒක මතු කරගන්න ව්‍යාපාරයක් නැත්තම් ව්‍යවසායකෙක් ඉබේම මතු වෙන්නෙත් නැහැ කුසලතාවයක් තිබුණු පළියට. ඒකට අවශ්‍ය වටපිටාවක් සකස් වෙන්න ඕන ආර්ථිකයක සමාජයක. එම ආර්ථික සහ සමාජ වටපිටාව සකස් කිරීම සඳහා එමෙන්ම ආර්ථික වර්ධනයට සමාජයේ ප්‍රගතියට මේ ව්‍යවසායකත්වයේ ගුණය යොදා ගැනීම සඳහා අපි ආරම්භයක් තියන්න ඕන. නිශ්චිත වශයෙන් මෙහි මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕන කියන අදහස තුළ ඉඳගෙන තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන ඉංග්‍රීසි පදයෙන් සඳහන් කරන ව්‍යවසායකත් ශ්‍රී ලංකා ව්‍යවසායකයෝ කියන අදහස ගරු ඇමතුමා අයවැය කතාවට බද්ධ කරුණු ලැබුවේ. හොඳයි, ලේකම්තුමන් සඳහන් කරනවා ව්‍යවසායකත්ව ගුණය මේ අයවැය තුලින් මතු කරන්න උත්සාහ කරනවා කියන කාරණේ. මෙන්න මේ කරුණ SR ආටිගල් අපේ නියෝජ්‍ය ලේකම්තුමනි ඔබතුමන්ගෙන් විමසා දැන ගැනීම හොඳයි. කොහොමද මේ අයවැය කතාවේ පිටු තුළ සහ අයවැය යෝජනා තුළ මේ ව්‍යවසායකත්ව ගුණය වර්ධනය කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීලා තියෙන්නේ? ඔව් ශාන්ත, දැන් මං හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා අපේ ආර්ථිකයේ වැඩි කොටසක් ව්‍යවසායකයන් කියන පැත්ත ගත්තාම සුළු හා මධ්‍යම පරිමාණ. එතකොට ඒ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අර ව්‍යවසායකත්වය ඇඟේ තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු. මොකද්ද ප්‍රශ්නේ? මූලිකම ප්‍රශ්නේ තමයි අදහසක් තියෙනවා, ඒක ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ප්‍රාග්ධනය නැහැ. එතකොට ප්‍රාග්ධනය
ගන්න පුළුවන් වෙන්නේ මං හිතන් කවුරුත් පිළිගන්නවා ගොඩක් වෙලාට බැංකුවලට ගියාම ඉල්ලනවා නොයෙකුත් ඇප. එතකොට අර ව්‍යවසායකයා ළඟ තියෙන්නේ අදහසක් තියෙනවා, හොඳ අදහසක් තියෙනවා, හැබැයි ඇප නැහැ. එතකොට ප්‍රාග්ධනී නැහැ. එතකොට අන්න ඒ ප්‍රශ්නයට කොහොමද උත්තරයක් හොයන්නේ කියන එක විශේෂයෙන්ම මේ අයවැය තුළ මේ යෝජනාවල ඇතුළත් වෙනවා. එකක් තමයි මේ සුළු හා මධ්‍යම පරිමාණ එකට අපි කියන්නේ SME ගැරන්ටි ස්කීම් එකක්. එතකොට එහෙම ගැරන්ටි එකක් තියෙනවා. එතකොට ව්‍යවසායකෙක් බැංකුවකින් ණය ගන්නකොට දැන් මේ මනුස්සයාට ඒ ව්‍යවසායකයාට ඇපයක් නැහැ. නමුත් මේ ගැරන්ටි එකෙන් ඒකට සහතිකයක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒක විශාලම උදව්වක් වෙනවා. ඒත් එක්කම ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඇප තිබ්බත් මේ අපේ පොලී අනුපාතයන් ටිකක් ඉහළ තලයක තියෙනවා කියන එක. එතකොට ආපහු ඒකටත් මේකේ පිළියම් යොදලා තියෙනවා. ඒ කියන්නේ 6% 8% අතරේ පොලී අනුපාතයකට මේ ව්‍යවසායකන ණය ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඉතුරු ටිකට පොලී සහනාධාරය, මොකද බැංකුවේ පොලිය 12 වෙන්න පුළුවන් 13 වෙන්න පුළුවන්, ඒ පොලී සහනාධාර සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මූලිකම ඔය ණය යෝජනා ක්‍රම 8ක් විතර තියෙනවා. ඒකට වෙන් කරපු මුදලෙන් ණය දෙන්න පුළුවන් වෙනවා අඩුම තරමින් බිලියන 15කට විතර. ඉගෙන විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන් අතට බිලියන 15 විතර ණය ගන්න පුළුවන් වෙනවා 6% 8% අතර පොලියකට. මම හිතන්නේ ඒක ඒ කියන්නේ මේ ව්‍යවසායක අර ලේකම්තුමා කියපු ව්‍යවසායකයන්ගේ කියන්නේ ශ්‍රී ලංකාවේ කියන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකායක ගොඩනගන්නට නම් ඒ ව්‍යවසායකින්ට යම්කිසි අත්වලකුත් අවශ්‍ය වෙනවා. ඒ අත්වල තමයි මූලිකම තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රාග්ධනී සහ ඇප පිළිබඳ ප්‍රශ්න. ඒ දෙකටම පොලිස් සහනාධාර තුලින් සහ මේ SME ගැරන්ටි තුලින් මේ විශාල අනුබලයක් මේ අයවැය තුල තියෙනවා. නියෝජ්‍ය ලේකම්තුමනි, ආර්ථික විද්‍යාවේ සංකල්පයක් තියෙනවා ඔබතුමන්ට අලුතෙන් ඒවා කියන්න උවමන නැහැ. අර රටක ආර්ථිකයේ සංවර්ධනය කරන්නටම් ප්‍රාථමික නිෂ්පාදකයා රැකගත යුතුයි කියන කාරණේ. දැන් ඒ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යෝජනා අඩංගුයි කියන කාරණේ මේ ඔබතුමන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. පැහැදිලිවම අප සාකච්ඡා කරන්නේ මෙවරයෙන් පැහැදිලි වන රටේ ඉදිරි තිරසාර සංවර්ධන දැක්ම පිළිබඳව. ඒ තුළ ලේකම්තුමනි, දැන් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන එකම මහා බැරෑරුම් සංකල්පයක්, රටට ටිකක් අලුත් සංකල්පයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඒ බරසාර බව අප බොහොම සැහැල්ලු කළ යුතුයි. අපේ නියෝජ්‍ය ලේකම්තුමන් සඳහන් කළ විදිහට දැන් අපේ ප්‍රාථමික නිෂ්පාදකයාට අපූරු අවස්ථාවක් ඉඩක් අඩක් නිර්මාණය වී තිබෙනවා. ස්වකීය නිෂ්පාදන කර්මාන්තය මනාකොට පවත්වාගෙන යාමට අවැසි මූල්‍ය ශක්තිය ලබා ගන්නට. ඒ අතරතුරේ ලේකම්තුමනි, රටක් දියුණුවන්නට නම් ආයෝජන දිරිගැන්විය යුතුයි, ආයෝජකීන් පැමිණිය යුතුයි. මෙන්න මේ කාරණාවන් සාක්ෂාත් වන්නට අවැසි පරිසරයක් නිර්මාණය වී තිබේ. මේ අයවැය තුළ නීල හරිත සංකල්පයේ මත පදනම් වූ මේ අයවැය තුළ කොහොමද ආයෝජන දිරිගන්වන්නට ඔබතුමන්ලා යෝජනා ඉදිරිපත් කරන්නේ? මෙම අයවැය සකස් කරන අවස්ථාවේදී ගරු ඇමතිතුමා සඳහන් කරපු කාරණයක් තමයි අපි රටේ සංවර්ධන ක්‍රමෝපායන් සකස් කරගන්න අවස්ථාවලදී නීල හරිත ආර්ථිකයක්, ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නැත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වයේ නංවාලීමේ වැඩසටහනට ඇතුළුව අපි කල්පනා කරන්න ඕන මේ ආර්ථිකයේ ප්‍රගමණයට තියෙන නැත්නම් ව්‍යවසායකයෝ ගොඩනැගෙන්න තියෙන බාධක. නියෝජ්‍ය ලේකම්තුමා සඳහන් කරපු කරුණුත් ඇතුළුව මොනවද මේ බාධක කියලා. විශේෂයෙන් කෙනෙක් මේ ශ්‍රී ලංකාව ඉඳලා ඊතර වෙළඳපළකට යනවා නම් එයාට තියෙන බාධාවන් මොනවද කියන එක පිළිබඳව කල්පනා කරන්න ඕන. ඒ වගේම රටේ විවිධ ආර්ථික ක්‍රියාකාරකම් වල නියතු වෙලා නිරත වෙලා ඉන්න සියලුම දෙනාටම තියෙන ප්‍රධාන බාධාවන් මොනවද කියන එක අඳුරා ගන්න ඕන. ඒ සඳහා අයවැය කතාවේ මුලින්ම මේ ආරම්භක සටහන් වල ගරු ඇමතිතුමා කියනවා අපේ ආර්ථික ක්‍රියාකාරකම් වලට ප්‍රධාන වශයෙන් තියෙන එක බාධාවක් තියෙනවා, බාධාවන් රැසක් තියෙනවා. මෙතෙක් අපි වැඩිපුර අවධානය නොකරපු බාධාවන් කීපයක්, ප්‍රධාන බාධාවක් තියෙනවා. ඒක තමයි අපේ ආර්ථික කටයුතු වලට සම්බන්ධ වෙන නිෂ්පාදක සාධක පිළිබඳව ප්‍රාග්ධනය වෙන්න පුළුවන්, ඒ වගේම ඉඩකඩම් වෙන්න පුළුවන්, දේපළ අයිතිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම්
සම වෙළඳපළ පිළිබඳව වෙන්න පුළුවන්. ඒ කරුණු පිළිබඳව අපි නිසි අධ්‍යයනයක් කරන්න ඕන. ඒවයින් තමයි විශාලම බාධාවක් ඇති වෙන්නේ, විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව ස්වකීය ආයෝජනයන් සකස් කරගෙන ඉදිරියට යෑමේදී. නැත්නම් ඒගොල්ලන්ගේ ගාමක බලයේ හීන වෙන ප්‍රධානම කාරණයක් තමයි මේ නිෂ්පාදන සාධක වෙළඳපළවල තියෙන අඩුපාඩු. නැත්නම් ප්‍රශ්න අපි निराකරණය කළා නැහැ. උදාහරණයක් වශයෙන් අපි නීතිමයන්සයට මේක සම්බන්ධ කරොත්, ගරු ඇමෙතුමා කියනවා අපේ නීති පද්ධතිය විශේෂයෙන් ව්‍යවසායකයන් දිරිමත් නොවෙන්න බාධා වන කරුණු ගොඩක් ඇතුළත් පැරණි නීති පද්ධතියක් තමයි අපේ රටේ තියෙන්නේ. අපේ ආර්ථික පරිසරේ ප්‍රබෝධමත් කරගන්න ඉදිරියට ගෙන යන්න විශාල වශයෙන් බාධා වන වලකාලන නීති පද්ධතියක් අපේ රටේ තියෙන පැරණි නීති පද්ධතියක්. එම නීති ජම් ප්‍රමාණයකට ප්‍රසංස්කරණය කළ යුතුයි. ඒ නිසා මෙම නීල හරිත ආර්ථිකයත් ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන අතරතුරම ව්‍යවසායකයකට අවශ්‍ය පරිසරය ව්‍යවසායක පරිසරයක් සකස් කර ගැනීම සඳහා විශේෂයෙන්ම නිෂ්පාදන සාධක වෙළඳපළේ දියුණුවට නැත්නම් ව්‍යවසායකයන්ට බාධා වශයෙන් පවතින නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් ප්‍රතිසංස්කරණ රාශියක් ගරු ඇමෙතුමා යෝජනා කරලා තිනවා. උදාහරණයක් වශයෙන් සඳහන් කළොත් අපි භාණ්ඩාගාරය සම්බන්ධයෙන් ගත්තොත් අපිට ආදායම් එකතු කරගන්න තියෙන නීති ගරු ඇමෙතුමා මේ අයවැය කතාවේදී වරින් වර සඳහන් කළත් විශේෂයෙන්ම රේගු ආඥා පනත අතිශයින්ම පැරණි පනතක් එක 19 මැද භාගයේ සකස් කළ පනතක්. ඒ වගේම සුරාබදු පනත අපිට ආදායම් එකතු කරගන්න තියෙන තව එක මූලාශ්‍රත සුරාබදු පනතෙන් යටතේ එකතු කරගන්න ආදායම්. සුරාබදු පනත 20 සතවර්ෂයේ මුල් භාගයේ සකස් කළ පනතක්. අපේ රට විශාල රටපමණක් නෙමෙයි මුළු ලෝකෙම විශාල පරිවර්තනයකට භාජනය වෙලා තියෙනවා මේ සතවර්ෂ එකමාර ඇතුළත. ඒ නිසා නව සමාජ ආර්ථික යථාර්ථයන්ට ගැළපෙන විදිහට මේ නීති පද්ධතිය සකස් කළ ගත යුතුයි. ඒ වගේම දේපළ අයිතිය කියන එක පිළිබඳව ගරු ඇමෙතුමා සඳහන් කරා, නිවාස හිමිකම් පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම ඉඩම් පිළිබඳව වග භෝග වගා කිරීම පිළිබඳ ප්‍රශ්න ආදී අපේ නීතිත් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා යහපත් චේතනාවකින් ගරු අපේ නියෝජ්‍ය ලේකම්තුමා සඳහන් කරපු ආකාරයට ප්‍රාග්ධනය සපයලා දුන්නත්, අපි අඩුපොලියට ණය ලබා දුන්නත්, වෙනත් පහසුකම් සැලසුවත් එම ව්‍යවසායකයන්ට නැත්නම් ඒ ආයෝජන කටයුතු වල නිරත වෙන පුජ්‍යලයන්ට ඊතර හෝ මෙතර අයට මෙම ආර්ථිකයේ ඉදිරියට ස්වකීය ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙන යමින් අපේ ආර්ථිකයේ ඉදිරියට තාලු කරන්නේ නැත්නම් අසවා තබන්න තියෙන ඉඩකඩ සීමා වෙන නීති විසාර ප්‍රමාණයක් තියෙනවා. ඒව සංශෝධනය කරගන්න ඕන නූතන තත්ත්වයන්ට ගැලපෙන විදිහට. ඒ නිසා මේ ප්‍රතිසංස් මෙම නීල හරිත ආර්ථිකයත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අපේ රටේ මේ නිෂ්පාදන සාධක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තියෙන බාධා වලට ආදාළ නීති රීති පද්ධතිය සංශෝධනය කළ යුතු තියෙනවා. ඒ ගැනත් ගරු ඇමෙතුමා මේදී සඳහන් කළා. ඒ හරහා විශේෂයෙන්ම ව්‍යවසායකත්ව වැඩසටහන තවත් ඉදිරියට යනවා කියන එක තමයි අපේ අපේක්ෂාව. ඒකට සම්පූර්ණයක් එකතු කරනවා නම් ශාන්ත ඒ නීති පද්ධතියත් එක්කම මං හිතන්නේ තවත් තියෙන අපිට තියෙන කියන්නේ රටක් හැටියට තියෙන චෝදනාවක් තමයි ආයෝජකෙක් පැමිණියාම මේ මොකක් හරි වැඩක් කරගන්න ගත වෙන කාලය පිළිබඳ ප්‍රශ්නේ. එතකොට එතනදිත් ඒකටත් උත්තරයක් හොයන්නට මේ අයවැයෙන් කරුණු සම්පාදනය කළා තිනවා. ඒ කියන්නේ තාක්ෂණය මේකට බද්ධ කරන්න එක. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම බිස්නස් රෙජිස්ටර් කියන්නේ මේ ව්‍යාපාර ලියාපදිංචි කරන ව්‍යාපාර ලියාපදිංචි කරන ඒකේදී ඒ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් එතකොට ඒවා එකතු වුණාම ආයෝජකෙන්ට පොඩි දිරිගැන්වීමක් නෙමෙයි අනිත් වීමක් වෙන්නේ. ඉතින් එතනදී එකක් අනික අපේ කස්ටම් එක වුණත් රේගුව ගත්තත් එහෙම ආයතන 31ක් සම්බන්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ අපි හිතමු භාණ්ඩයක් ගෙන්නනකොට එක එක තැන්වලින් ඒකට මේ අවසර ලබා ගන්න සිද්ධ වෙනවා. ස්ටෑන්ඩර්ඩ් ඉන්ස්ටිටියුෂන් එක, ඒ වගේ ක්වොරන්ටයින් වගේ. ඉතින් ඒවත් මේ තාක්ෂණය හරහා අර අපි ඒකට කියන්නේ සිංගල් වින්ඩෝ කන්සෙප්ට් එක කියලා ඒ ඔක්කොම එක තැනකට බද්ධ කිරීම. එතකොට ඒ මිනිස්සුන්ට ඒ ආයෝජකයන්ට මේ තැන්වලට නිතර ගිහිලා රස්තියාදු වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ව්‍යාපාර ආයතන ඉඳන් හරි ගෙදර ඉඳන් හරි කම්පියුටර් එකක් එක්ක අර වෙබ් එක හරහා
මේවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට කාලය ඉතුරු වෙනවා, ශ්‍රමය ඉතුරු වෙනවා, සමාජයට මුදලුත් ඉතුරු වෙනවා. ඉතින් ඒකත් මම හිතන්නේ මේ එතකොට මේකේ ආන්සර් කීපයක් තියෙනවා. එක පැත්තකින් නීතිමය පැත්තෙන් තියෙන බාධක පුළුවන් තරම් අඩු කර ගැනීම, අනිත් පැත්තෙන් රස්තියාදු වීම අඩු කර ගැනීම. එතකොට ඒත් එක්කම මං හිතන්නේ ඊළඟට අපේ ව්‍යාපාරිකයන්ට ඉස්සරහට යන්නට, ඒ කියන්නේ අපි දේශීය වෙළඳපළ කියන්නේ මිලියන 21යි. හරි, ඊට එහාට යන්න ඕනේ. ඒ කියන්නේ එක්ස්පෝර්ට් අටන් අපනයන කරන්න අවශ්‍ය වෙනවා. ඒ අපනයන සඳහා එතකොට ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රාග්ධනයක් තියෙනවා, අදහසකුත් තියෙනවා, බාණ්ඩෙකුත් තියෙනවා. හරි, හැබැයි මේ බාණ්ඩය නිකම්ම ගෙනහිල්ලා එළිය විකුණන්න බෑ පිටරට. එතකොට ඒකට යම්කිසි කාර්යභාරයක් කරන්න අවශ්‍ය වෙනවා. ඒවට ගන්න වෙනවා, අර පේටන්ට් රයිට් ගන්න වෙනවා, ඒ වගේ ඉන්ෂුරන්ස් ගන්න තියෙනවා. ඒවට කියන්නේ මේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ කටයුතු වලට මෙතනදී එහෙම ෆන්ඩ් එකක් හදලා, ඒකට කියන්නේ අපි මේ අපනයන වලට පහසුකම් සැපීමේ කටයුත්තක් කරන්න. ඒත් එක්කම අපි හිතමු තව බාණ්ඩයක් තියෙනවා කොහේ හරි ගුවන් තොටුපළක, පොඩි කාමරයක්, පොඩි ෂෙල්ෆ් එකක් නැත්තම් තට්ටුවක් විකුණන්න පුළුවන්. ඒකට විශාල රෙන්ට් එකක් අව මේ කුලියක් අවශ්‍ය වෙනවා. ඒවට පහසුකම් සැපීම සඳහාත් මේකේ යම්කිසි කාර්යභාරයක්, කියන්නේ මුදල් වෙන් කළා තියෙනවා. අපි හිතන්නේ EDB එක හරහා ඒ කටයුතු කරන්න. උදැසන හත පසුවේ විනාඩි 43යි සුභාරතී සංවාද මණ්ඩපයේ සමගයි ඔබත් අපත් එකතු සිටින්නේ. මෙවර අයවැයෙන් පැහැදිලි වන රටේ ඉදිරි තිරසාර සංවර්ධන දැක්ම පිළිබඳවයි අප සාකච්ඡා කරමින් හිඳින්නේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කරු ලේකම්තුමන් ආචාර්ය RHS සමරතුංග මහතා සමගින් මහා බණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් SR ආටිකල මහතායි සාකච්ඡා වේ අපත් සමගින් රැඳී සිටින්නේ. ලේකම්තුමනි, මේ අයවැය යෝජනා තුළ තියෙන තවත් වැදගත් කාරණාවක් අප හඳුනා ගත්තෝතින් ඒ තමයි රටේ ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 දක්වා වූ සීමාවට ළඟා වීම. මෙය හොඳ සංකල්පයක් අප දැක තිබෙනවා. අයවැය යෝජනා තුළ මෙවැනි සංකල්ප අනන්ත ප්‍රමාණ තිබෙනවා. මේ කියන ඩොලර් 5000ක් වූ ඒක පුද්ගල ආදායමේ සීමාව සඳහා ළඟා වීමට ඔබතුමන්ලා කොයි විදිහේ යෝජනාද මේ සඳහා ඇතුළත් කර තිබෙන්නේ? විෂන් 25 කියලා රජයේ පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වෙනවා මධ්‍යකාලීන වශයෙන් අපි ළඟා කරගත යුතු ඉලක්ක. ඒ නික ඉලක්කයක් ගැන තමයි ඔබ සඳහන් කරේ. අපි ඉහළ මැදි ආදායම් රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙන්න ඕන කියන කාරණේ. ඒ සඳහා විවිධ දර්ශක තියෙනවා. එක දර්ශකයක් තමයි ඒක පුජ්‍යල දාදේශ නිෂ්පාදනය. ඒක අපේ ඉලක්කය තමයි ඩොලර් 5000ක් බවට පරිවර්තනය කරන. අපි දැන් මේ අවස්ථාව වෙනකොට ඉන්නේ ඩොලර් 4000ක කිට්ටුව තියෙන ඒක පුජ්‍යල දලදේශ නිෂ්පාදනයක් ඇතුළත. එතකොට මේක ආර්ථික විද්‍යාව පැත්තෙන් කල්පනා කරලා බැලුවෙන් පස්සේ රටේ සමස්ත වර්ධනය වේගවත් කිරීම හරහා තමයි අපිට සමස්ත දලදේශ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒක රටේ තියෙන ජනගහණයෙන්, රටේ ඉන්න ජනගහණයෙන් මැදි වාර්ෂික ජනගහණය බෙදුවට පස්සේ තමයි මේ අවුරුද්දේ ඒක පුජ්‍යල දලදේශ නිෂ්පාදනය අපිට හම්බෙන්නේ. එතකොට එහෙමනම් අපි මේ කාරණේ සඳහා මූලික වශයෙන් කරගන්න ඕන සමස්ත නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ සඳහා යෝජනා විශාල ප්‍රමාණයක්, ඒක මැදිකාලීන අරමුණක් වුණාට මේ අයවැය තුල අන්තර්ගත වෙනවා විශාල යෝජනා රසක්. වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාකාරකම් වලට අමතරව ප්‍රතිසංස්කරණ වැඩසටහන් තියෙනවා මේකේ. ඒ වගේම ක්‍රමෝපායික අදහසුත් මෙම අයවැය තුල අන්තර්ගතයි. උදාහරණයක් වශයෙන් සඳහන් කරොත් අපි ක්‍රමෝපායික අදහසක් විදිහට ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා, වැඩි කිරීම සඳහා දලදේශ නිෂ්පාදනය ගරු ඇමතුමා සඳහන් කරන්නේ අපි ව්‍යවසායකත්වය නැමැති ඒ කුළුණ දියුණු කරන්න ඕනේ, පැත්ත දියුණු කරන්න ඕන. අපි අපනයන දියුණු කරන්න ඕන. ඒ වගේම රටේ අභ්‍යන්තර වශයෙන් තියෙන නිෂ්පාදන ප්‍රසාරණය කරන්න ඕන. ඒ සඳහා මුළු අයවැය පුරාම මට එකින් එක සඳහන් කරන්න බෑ මේ වෙලාවේ. අයවැය පුරාම නිෂ්පාදනය වැඩි කිරීම සඳහා, ඒ වගේම අපනයනය වැඩි කිරීම සඳහා දේශීය වශයෙන්, ඒ වගේම
නීල ආර්ථිකයෙන් සමෘද්ධ සමුද්‍රීය ආර්ථික ක්‍රියාකාරකම් අස්සේ නිෂ්පාදනය වැඩි කිරීම, අපනයන වැඩි කිරීම සඳහා යෝජනා වැඩසටහන් රාශියක් මේ අන්තර්ගත. ඒ සඳහා කරන වියදම්ද මෙම අයවැය තුළ අන්තර්ගතයි. ඒ නිසා මේ ඩොලර් 5000 කියන සීමාව සාධනය කර ගැනීම සඳහා අවැසි සියලු මූලික අවශ්‍යතා ටික මේ අයවැය තුළ සකස් වී තිබෙනවායි කියන කාරණේ ලේකම්තුමන් සඳහන් කරන්නේ. ඒ එක්කම ආටිගල් මහතාණනි, ඔබතුමන්ගෙන් අපි දැනගන්නට කැමතියි, දැන් චෝදනාවක් තිබෙනවා රජයට පසුගිය කාලේ ආර්ථිකය වර්ධනය වීම සීමා වුණා කියන කාරණේ, ආර්ථිකය එකතැන තිබුණාය රැඳුණාය කියන කාරණාව චෝදනාව. මේ එක්ක තමයි මේ නීල හරිත ආර්ථිකය තුළ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 සීමාවට වර්ධනය කිරීම, රටේ දළ දේශීය නිෂ්පාදනයේ ඉහළ දැමීමේ යෝජනා, මේ අදි සියල්ල අන්තර්ගත වන්නේ. කොහොමද මේ එකතන රැඳුනාය කියන චෝදනාව වන ආර්ථිකය ඉහළට ඔසවන්නට යෝජනා වෙන්නේ මේ ආර්ථිකය අයවැය යෝජනාව තුළ? මම දන්නේ එකතන රැඳුනා කියන එක නෙමෙයි, චෝදනාවක් කියන්නේ තමයි. නමුත් අපි එතන ඉඳන් ගත්තත් අපි පිළිගමුකෝ එකතන කියලා. මේක යෝජනා තියෙනවා ලේකම්තුමත් කියපු විදියට. මේකට උස්සල ගන්න, ඒක තමයි මේ අයවැය තියෙන විශේෂත්වය. කියන්නේ මුළු පළවෙනිම තේරුම් අරන් තියෙනවා මොකද්ද මේකේ ගාමක බලවේගය. මේ ඒක තමයි අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකය. ඒ ව්‍යවසායකයා ගොඩනැගීම තුළින් ඔය කියන 5000 ගන්න නම්, ඒ කියන්නේ මොකද්ද මේ 5000 ගන්නවා කියන්නේ? රටේ ජාතික ආදායම ඉහළ නංවන්න ඕන. ඒක කොහොමද කරන්න පුළුවන්? රටේ නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා. ඒක ඒක එක්කම අපනයන වැඩි කරන්න වෙනවා. ඉතින් ඒ දිශාවට යෝජනා මේකේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එකතැන පල්ලුණත් මේකෙන් මේක හරියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් අපිට මං හිතන්නේ ලොකු ඉදිරි පිම්මකට යන්න පුළුවන් වෙනවා. හරියට කරගන්න පුළුවන් වුණොත් කියලායි තමයි කිව්වේ. පොඩි තව කතාවක් එකතු කරන එක වඩා හොඳයි කියලා හිතනවා මම මේ වෙලාවේ. අපේ රට කුඩා ආර්ථිකයක්, අපි දූපතක්නේ. එතකොට අපේ රටේ ආර්ථිකය අභ්‍යන්තර වශයෙන් ප්‍රසාරණය කරලා ඉහළ නංවා ගන්න තියෙන යෝජනා රාශියක් මෙතන තියෙනවා. හැබැයි ඉතින් ඉස්සරහට ගන්නවා නම් අපි ජාත්‍යන්තර ආර්ථිකයත් එක්ක බද්ධ වෙන්න ඕන. එහෙම නැතුව අපේ අපනයන ශේෂ්ත්‍රේ පුළුල් කරන්න නැතුව, අපනයන ආදායම් වැඩි කරගන්න නැතුව දළදේශ නිෂ්පාදනය ඒක පුජ්‍යල වශයෙන් හෝ සමස්ත වශයෙන් ගොඩනගා ගැනීම ඉඩකඩ ටිකක් සීමිතයි අපි පුඩා ආර්ථිකයක් නිසා. ඒ නිසා තමයි ගරු ඇමතුමා මේක සඳහන් කරනවා මුලදිම ඒක වාක්‍යයක් තියෙනවා මේක ලියලා, මේ අපි ආර්ථිකය ලිහිල් කරණයකට යන්න ඕනේ. ඒ කියන්නේ බැඳීම් තියෙනවා ටිකක් අඩු කරගන්න ඕන ව්‍යවසායකයන්ට, ආර්ථික ක්‍රියා කටයුතුවල නිරත වෙලා ඉන්න පුජ්‍යලයන්ට තමන්ගේ ආර්ථික කටයුතු නිදහසේ කරගෙන ආර්ථිකයට දායකත්වයක් ලබා ගන්න. දෙවෙනි කාරණේ තමයි මේ ගෝලීයකරණය කියන එක. අපිට එම යථාර්ථයෙන් එළියට පයින්න පුළුවන් කමක් නැහැ. මේ අභ්‍යන්තරයට නැඹුරු වෙච්ච ආර්ථිකයකින් ආර්ථිකය ප්‍රසාරණය කරගන්න තියෙන ඉඩකඩ දැන් හුඟක් අඩුයි. ඒ නිසා විශේෂයෙන්ම විදේශ වෙළඳාම, විදේශවලින් ලැබෙන ආයෝජනය පිළිබඳ තියෙන සීමාවන් අපි යම් ප්‍රමාණයකට ලිහිල් කර ගැනීම පිළිබඳව අදහසුත් මේ අන්තර්ගතයි. ඒ හරහා තමයි මේ ආර්ථිකය ඉහළට නංවා ගන්න ඕන. ඔබ සඳහන් කරපු මේ 5000 ඩොලර් 5000 ඒක පුජ්‍යල දළදේශ නිෂ්පාදනයේ දෙසට ආර්ථිකය උස්සවා තබන්න හැක්කේ ඒ ක්‍රියාකාරකම් දෙකම අන්තර්ගත කරගෙනයි. තරඟකාරීත්වයත් එක්ක. හොඳයි, මින් අනතුරුව තවත් විනාඩි 10කට ආසන්න කාලයක් අපිට සුභාරතී සංවාද මණ්ඩපය තුළ ඔබත් සමගින් රැඳී සිටින්න කාලය තියෙන්නේ. ඒ අතරතුර මතක් කළ යුතුයි news.lk Facebook අඩවියෙන් ඔබට පුළුවන් සජීවීව මේ වැඩසටහන අද දවසේදී නරඹන්නට, එය අසන්නට. මේ සියලු ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් අද දවසේ සුභාරතී සංවාද මණ්ඩපයේ සකසා තිබෙනවා, සලසා තිබෙනවා. මේ අතරතුර ලේකම්තුමනි, මා ඔබතුමන්ගේ අවධානයට යොමු කරන ඊළඟ කරුණ සුභාරතී සංවාද මණ්ඩපයේ අමාත්‍යතුමන් ස්වකීය අයවැය යෝජනා ඉදිරිපත් කරන අතරතුරේදී ඉදිරිපත් කළ මේ බද්දක් පිළිබඳව, ඒ තමයි බැංකු එක්ක ගනුදෙනු කිරීමේදී 7-20 බද්දක් කියලා. ඒ බද්ද ඉදිරිපත් කරන ගමන් අමාත්‍යතුමන් සඳහන් කරනවා අවශ්‍ය නම් මේ බද්දට කියන්නට පුළුවන් මැදමුළුණ බද්ද කියන යෝජනාවත් අමාත්‍යතුමන් සඳහන් කරනවා ඔහුගේ ස්වකීය අයවැය කතාව තුළ. ඇත්තටම මේ බදු එක්ක කතාන්දරයේ ගැටගැහෙන්නේ රටේ ණය තත්ත්වය එක්ක. අපිට කියන ලේකම්තුමනි,
වර්තමාන වෙන විට රටේ ණය තත්ත්වය කොහොමද? දැන් අද දවසේ පුවත්පත් වාර්තා කොට තිබුණා ඔබ අමාත්‍යංශයේ සඳහන් කළ ලිපියක 2010-2015 අතර අපේ විදේශ වලින් ගත් ණය ප්‍රමාණය රටේ අපනයන ආදායමටත් වඩා ඉහළ මට්ටමක තියෙන්නේ කියලා. ඇත්තටම අපි පැහැදිලි කිරීමක් කරමු රටේ වර්තමාන ණය තත්ත්වය කොපමණද කියලා. ණය දිහා රටේ රටක සමස්ත ණය දිහා විවිධ ආකාරයෙන් බලන්න පුළුවන් ශාන්ත. අපි ණය පිළිබඳව බලනවා දළදේශී නිෂ්පාදනයට සාපේක්ෂ වශයෙන්. එහෙම නැත්නම් රටේ ආදායමට සාපේක්ෂ වශයෙන් අපි බලනවා. සමහර වෙලාවට අපිට තියෙන විදේශ ණය ප්‍රමාණය අනුව අපි බලනවා විදේශ සංචිත කොයිතරම් ප්‍රමාණවත් වෙනවද කියලා ණය ගෙවන්නේ. මේ විදිහට විවිධ දර්ශක ඔස්සේ ණය දිහා අපිට බලන්න පුළුවන්. කොහොම නමුත් මොන පැත්තෙන් බැලුවත් අපිට විශාල ණය ප්‍රමාණයක් තියෙනවා ගෙවන්න. වාර්ෂිකව අපේ රාජ්‍ය ආදායමෙන් අතිශය විශාල ප්‍රතිශතයක් අපිට ගෙවන්න වෙනවා ණය සහ සේවාකරණය සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට සඳහන් කරොත් ලබන අවුරුද්දේ 2018 වර්ෂයේ මේ අයවැය සඳහන් කරන වර්ෂයේ අපිට ණයත් ණයට අදාළ පොලියත් වශයෙන් මේ අවුරුද්ද ගෙවන්න තියෙනවා රුපියල් බිලියන 1970. එතකොට රටේ සමස්ත ආදායම් විදිහට අපි සඳහන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 2200ක වගේ තරම් ප්‍රමාණයක්. එතකොට ඔයාට මේ ශාන්තර තේරුම් ගන්න ඕන අපි ඉන්නේ කොතනද කියලා. සමස්ත ආදායම අභියසම ප්‍රමාණයකට කිට්ටු යන ප්‍රමාණයකට අපිට ණය සහ පොලිය ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ ආදායමෙන් ඉතුරු කරගන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක්. මේකේ මේ මම ඒක සටහනක් වශයෙන් සඳහන් කරලා තිනු අඩුම දල වශයෙන් ආදායමත් එක්ක බැලුවෙන් පස්සේ 2018 වර්ෂය සඳහා අපිට ගෙවන්න තියෙන ණයයි පොලියයි ඒ වගේම රටේ සමස්ත ආදායමයි සංසන්දනය කළ බැලුවාම සමස්ත ආදායම රුපියල් 100ක් නම් එයින් 96ක් ණය සහ පොලිය සඳහා අපිට ලැබෙන වර්ෂයේ ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි රාජ්‍ය මූල්‍ය කළමනාකරණේ නිරත වෙච්ච පුද්දල විදිහට මහ භාණ්ඩාගාරයේ අපිට තියෙන බොහෝම තුනී තීරුවක් තමයි අනෙකුත් වියදම් කළමනාකරණේ කරගන්න. ඒ කියන්නේ රුපියල් 100ක් අපිට හම්බ වෙනවා නම් රුපියල් 96ක් අපිට ණය සහ පොලිය ගෙවන්න තියෙනවා නම් අපිට ඉතුරු වෙන රුපියල් 4යි. අවුරුද්ද පුරා. ඒකෙන් අපි රටේ ප්‍රාග්ධන වියදම් දරන්න ඕන. ඒ වගේම වැටුප් වේතන ගෙවන්න ඕන. ඒ වගේම සහනාධාර ගෙවන්නේ. ඒ වගේම රජයේ විවිධ නඩත්තු කටයුතු වර්ෂේ පුරා කරගෙන යන්න ඕන. අඛණ්ඩව මේ රාජ්‍ය පවත්වාගෙන යන්න ඕන. ඒ සල්ලි වලින්. අර බිලියන ගණන් කියනකොට රුපියල් 100න් කිව්වහම භයානක බව වැඩි මේ නරක ස්වභාවය. බය කරන්න නෙමෙයි කතා කිව්වේ. නමුත් අපි හැමෝම අවබෝධ කරගන්න ඕන රටේ ආර්ථිකයේ විශේෂයෙන් රජයේ කළමනාකරණය කරන සමස්ත ආර්ථිකයේ ස්වභාවය පිළිබඳ යම්සි අදහසක් අපි හැම කෙනෙක්ම හැම පුරවැසියෙක්ම අවබෝධ කරගන්න ඕන. අපි ගමන් කරමින් පසු කරමින් ඉන්න කාලය ටිකක් අමාරු කාලයක් බව විශේෂයෙන් ණය කළමනාකරණය සම්බන්ධයෙන්. මේක වෙනත් විදිහකටත් අපිට බලන්න පුළුවන්. දළදේශී නිෂ්පාදන ප්‍රතිශතයක් විදිහටත් බලන්න පුළුවන්. අපිට විදේශ සංචිතවල කොයිතරම් ප්‍රමාණයක් ගෙවන්න තියෙනවද කියන එක පිළිබඳවත් අපිට එහෙම ඒ ඇසිනුත් බලන්න පුළුවන් ණය විදේශ ණය සම්බන්ධයෙන්. කොයි අතින් බැලුවත් ඔය තුන් ආකාරයෙන් කොයි ආකාරයකින් බැලුවත් අපිට සේවාකරණය කරන්න තියෙන ණය ප්‍රමාණය අතිශයින් ඉහළයි. ඒ ප්‍රශ්නය 2019-2020 දක්වා ඉතා ඉහළ ප්‍රමාණයකින් තියෙනවා. ඒ වගේම 2027 දක්වා ණය ගෙවන්න තියෙන ප්‍රමාණය අපේ ආදායම් වලට අපි පුරෝකථනය කරලා තියෙන ආදායම් වලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නවා. ඒ නිසා මෙම ප්‍රශ්නයට මුහුණ දීම සඳහා වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරලා තියෙනවා. මේ මාය වෙනුත් ඊට ප්‍රථම අය වෙනුවලිනුත් මේ ගැන රජය කටයුතු කරලා තියෙනවා. පහුගිය අවුරුදු තුනක වගේ කාලය තුළ ප්‍රතිපත්ති වශයෙන් ඒ වගේම ක්‍රියාකාරකම් වශයෙන් රජය අනුගමනය කරලා තියෙනවා. නමුත් ආර්ථිකය විශාල වශයෙන් ප්‍රසාරණය කරගන්නේ නැතුව රජයේ ආදායම අපේක්ෂා කරන මට්ටම් වලට ළඟා වෙන්නේ නැතුව මෙම ණය කළමනාකරණය ටිකක් අසීරු කටයුත්තක් විදිහට තමයි අපි දකින්නේ. අසීරුවෙන් වුණත් ඒ කටයුත්ත කිරීමට රටක් ලෙස අපට සිදුව තිබෙනවා. කොහොම වුණත් ඒ සඳහා වූ ප්‍රවේශයයි මේ නිලහරිත අයවැය තුළ ලබා ගන්නේ. තවත් විනාඩි 5කට ආසන්න කාලයක් අපට තිබෙන්නේ. ලේකම්තුමන් සහ අපේ නියෝජ්‍ය ලේකම්තුමන් SR ආටිගල මහත්මයාට මේ කතා බහේ අපත් සමගින් රැඳී සිටින්නට
තවත් එක් ප්‍රශ්නයක් මා ලේකම්තුමනි ඔබතුමන්ට මෙමු කරන්න. මොකද සාමාන්‍යයෙන් අයවැයක් ඉදිරිපත් කරනකොට විවස්ථාදායක සභාවේ නැත්නම් පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේසයට තට්ටු කර කර බොහොම උවමනාවෙන් කැමැත්තෙන් සතුටින් කරන යෝජනාවලිය තමයි මේ බාණ්ඩ මිල අඩු කිරීම, මේ ආදී වූ දේවල්, පඩි වැඩි කිරීම ආදී දේවල්. හැබැයි මෙවර අයවැය ඒ සියල්ල අනෙක් පසට හරෝමින් බඩු මිල අඩු කරන අයවැයට කලින් දවසේ. ඇයි මෙහෙම අලුත් දෙයක් අයවැයට ගෙනෙන්නට නැත්තම් රටේ ආර්ථිකයට හඳුන්වා දෙන්නට අමාත්‍යංශය අමාත්‍යතුමන් කටයුතු කළේ? අයවැය ඉතින් පසුගිය අවුරුදු 70 කාලය තුළ විවිධාකාර විවිධ ස්වරූප වලින් හිට මුදල් ලැබිතුරුන් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් අයවැයක් අපි ඉගෙනගෙන තියෙන විදිහට අයවැයකින් රටේ ආර්ථිකයේ ඉදිරි කටයුතු සඳහා, ඉදිරි පිම්මක් සඳහා, ඉදිරි දියුණුව සඳහා වන යෝජනා පිළිබඳව තමයි බොහෝ රටවල කටයුතු කරන්නේ. නමුත් අපේ රටේ වරින් වර ඉදිරිපත් කරපු අයවැයවල එදිනෙදා රටේ පුරවැසියන් ලබා දෙන සහන, බඩු මිල අඩු කිරීම ආදී වැනි සහන ලබා දීලා තියෙනවා. නමුත් මේවර අයවැය ඉදිරිපත් කරනකොට ඊට කලින් ඉඳලම ශාන්ත ඔබ දකින්න ඇති, මීට කලින් මෙම බඩු මිල අඩු කරන්නත් කලින් මේ නව මුදල් ඇමතිතුමා ඔයිට කලිනුත් සමහර ආනයන භාණ්ඩවල බදු අඩු කරා. විශේෂයෙන් ඔය සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ට යොදා ගන්න පුළුවන් ඔය කැබ් රථ වගේ දේවල්, එහෙම නැත්නම් ඔය කැන්ටර් රථ වගේ ඔය බඩු පහ ප්‍රවාහනය කරන වාහනවල යම් ප්‍රමාණයකට බදු අඩු කළා. ඒ යම්සි වැඩපිළිවෙලකට අවතීර්ණ වුණා. ඒ වගේම මුදල් ඇමතිතුමාගේ අදහස තමයි එවැනි කටයුතු අයවැයට බද්ධ නොකළ යුතුය කියන එක. එවැනි කටයුතු කරනවා නම් ඒ අවශ්‍යතාවය දකින වෙලාවේ, අවශ්‍යතාවය තියෙන වෙලාවේ රජ ඒකකතාවය අරගෙන ඒක කරන්න ඕනේ කියන එක. නමුත් මේක අර අයවැයට ඉතාමත්ම ආසන්නයේ සිද්ධ වුණු නිසා මේක අයවැයට පෙර කරා කියලා වගේ දැනුණත් ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව ටික දවසක්, සතියක් දෙකක් කාලයක් රජය ඇතුලේ සාකච්ඡා කරලා තමයි ජනතාවට තියෙන ප්‍රශ්න දිහා බැලලා රජයට ගන්න පුළුවන් පියවරක් විදිහට තමයි ඒ ආසන්න දිනයක සිද්ධුනේ. එක අයවැයට සම්බන්ධ දෙයක් විදිහට තමයි නොවේ අපි දකින්නේ. රජයේ වෙනත් රාජ්‍ය ප්‍රතිපත්තියේ තියෙන වෙනත් කටයුත්තක් විදිහට තමයි අපි දකින්නේ. මොකද මහජනතාවට තිබිච්ච ජීවන බර කිසියම් ප්‍රමාණයකට අඩු කිරීම සඳහා අරමුණු කරගෙන තමයි ඒක සිද්ධ කරේ. නමුත් ඒක සිද්ධ වුණේ අයවැයට පෙර දින. නමුත් ඒක මේ නව මුදල් ලැබිතුරාගේ මේ අයවැයයි එම වැඩ පිළිවෙල අතර ලොකු සම්බන්ධයක් නැහැ කියන එක තමයි මට නම් පේන්නේ. එතුමාගේ අයවැය එතුමා දකින්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නැත්නම් දියුණු කරන්න, ආර්ථිකය ඉහළ මට්ටමකට ඔසවා තබන්න ක්‍රමෝපායික වශයෙන් මැදිහත් වීම කළ යුතු, ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත් වීම කළ යුතු, ඒ වගේම වැඩසටහන් වශයෙන්, ව්‍යාපෘති වශයෙන්, ක්‍රියාකාරකම් වශයෙන් මැදිහත් විය යුතු ශ්‍රේෂ්ඨ පිළිබඳව, ඒ ශ්‍රේෂ්ඨ වලට රාජ්‍ය ආයෝජනය කොපමණ ප්‍රමාණයක් සිදුවිය යුතුද යන්න පිළිබඳ අදහසක් අයවැයට අන්තර්ගත කරලා ඉදිරිපත් කිරීම තමයි මට පේන හැටියට එතුමා සිද්ධ කරේ. ඒ නිසා මේ කාරණා දෙකක් විදිහට තමයි එතුමා දකින්නේ. මට පේන්නේ ඒ විදිහටයි. අප සාකච්ඡා කළේ මෙවර අයවැයෙන් පැහැදිලි වන රටේ ඉදිරි තිරසාර සංවර්ධන දැක්ම පිළිබඳව කරුණු රාශියක් අපට කතා කරන්නට හැකි වුණා. විශේෂයෙන්ම අපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීම සඳහායි අද දවසේ අප මේ වැඩසටහනට විශේෂයෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කරුණු ලේකම්තුමන් ඒක රාශිය කරගත්තේ. ඇතැම්මයි මේ නීල හරිතත් පටලගෙන ඉන්න වකවානුවක්. නමුත් ඊට එහා ගිය දැවැන්ත ආර්ථික සංකල්පයක් මේ නීල හරිත ආර්ථිකය තුළ අයවැය තුළ අන්තර්ගතයි කියන කාරණාවයි ලේකම්තුමන් සහ මහබණ්ඩාරගේ නියෝජ්‍ය ලේකම්තුමන් අපහ සමග සදහන් කළේ. අද මේ කතාබහට අපත් සමගින් එකතුණු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කරුණු ලේකම් ආචාර්ය RHS සමරතුංග මහතාණනි, බොහොම ස්තුතියි ඔබතුමන්ට කාර්ය බහුල දවසක කාලයක අපස් සමගින් එකතු වුණාට. බොහොම ස්තුතියි. ඒත් එක්කම මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් SR ආටිකල් මහතාණනි, බොහොම ස්තුතියි ඔබතුමන්ටත් අපිත් එක්ක එකතු වුණාට. එම්නම් සුභාරති සංවාද මණ්ඩපෙන් අප සමුගෙන යනවා. යලෙත් හෙට හමු වන බලාපොරොත්තු වෙන්න අද අපේ නිෂ්පාදක කණ්ඩායම නාද ශික්ෂණය රජීව නානායකර, නිෂ්පාදනය සුජාතා කරුණාරත්න, මම ශාන්ත රෝහණ රණවක. වාසනාවන්ත වූ සුවදායී දිනයක් ඔබ හැමටම.